කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේ නම් ලැබගම්ද. සුබ උදෑසනක් වේවා. අද විවේකී සෙනසුරාදා දවස, විශේෂයෙන්ම පාසල් නිවාඩු කාලය. බොහෝ විට ගුරුවරුන්ටත් නිවාඩු කාලයක්. ඒක නිසාම ඔබ විවිධ වෙහෙසකර කටයුතු වලින් අත්මිදිලා මේ විවේක කාලය ගත කරන්නේ බොහෝමත්ම සතුටෙන්. එහෙම නැත්නම් ඔබ සතුට හොයන්නට මහන්සි ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මේ වෙලාවේදී බෞද්ධයා නාලිකාව සුසර කරලා බෞද්ධයා ගුවන්දුලියෙන් හෝ රූපවාහිනියෙන් අපිව ශ්‍රවණය කිරීම, නරඹීම ඔබේ ජීවිතේ මහානීය පිනක්කට ඔබ සලකන්න. අදත් මේ ආරම්භ වෙන්නේ ප්‍රඥාවේ උතුම් හෝරාව, කතන්සු ලබතේ පඤ්ඤං සජීව සදහම් කතිකාවත. අදත් වැඩසටහන අර්ථ ගැන්වීමට මේ පරිශ්‍රයට වැඩමව අදාළ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු අධ්‍යක්ෂක අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව අපි නමස්කාර පූර්වකව සාදු නාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ඒ වගේම පූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයට වගේම ශ්‍රාවක පින්නතුන් වන ඔබ හැම දෙනාටමත් අපි පළමු ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමටම උතුම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත අපරිමිත ගුණානුභව බලයෙන් සිතක් ශාන්තියක් යහපතක් සැපතක්ම උදා වේවා කියලා ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරනවා. සුපින්වත්නි, අපේ ජීවිතවල පුරුදු වෙච්ච දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි උදෑසන අවදි වීම, මූණකට සෝදා ගැනීම, උදෑසන අපි කැඳ කෝප්පයක් හෝ තේ කෝප්පයක් පානය කිරීම, උදෑසන ආහාර වේල සුපුරුදු පරිදි කෙරෙන කටයුතු තියෙනවා. මේවාට කියන පුරුදු කියලා කියනවා. ඒ පුරුදු කියන ඒවා අපිට දිනපතා සිද්ධ කරන්නට අවශ්‍යයි. ඒ පුරුදු අතරත් තියෙනවා යහපත් පුරුදු වගේම අයහපත් පුරුදු. පුරුද්දේ ඉක්මවා යාම තමයි ඇබ්බැහිවීම කියලා කියන්නේ. එහෙනම් ඔබට අද විනාඩි කීපයක් අරගෙන උදෑසනම කියලා දෙනවා පුරුද්ද සහ ඇබ්බැහිවීම අතර තියෙන වෙනස. ඔබ බොහෝ දෙනා තුළ, බොහෝ දෙනා ළඟ මේ වෙනකොට ජංගම දුරකථන තියෙනවා, අපි ස්මාර්ට් ෆෝන් එක කියලා කියනවා. ඔය ස්මාර්ට් ෆෝන් එකේ ඔබ විනෝදයට පත් කරවන පිනවන දේවල් එමට තියෙනවා. අපි ගත්තොත් වීඩියෝ දර්ශන, මූණු පොත වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ වීඩියෝ ඇමතුමකින් මෙරට සිටින වගේ පිටරට සිටින කෙනෙක් සමග දිනපතා කතා කරනවා වෙන්නත් පුළුවන්. ඒක පුරුද්දක්. ඒ පුරුද්ද සාමාන්‍යයෙන් අපිට ලකුවට හානි කරන්නේ නැහැ. හැබැයි පුරුද්ද ඉක්මවා ඇබ්බැහිවීමක් අපි ඇති කරගත්තොත් නම් ඒ ඇබ්බැහිවීමෙන් අපිට අත්මිදෙන්නට අමාරුයි. ඇබ්බැහිවීම කියද්දී බොහෝ විට තරුණ ජීවිත විනාශ වෙන්නේ මද්දසාර නිසා, මද්ද්‍රව්‍ය නිසා, දුම්කොළ භාවිතය නිසා, විවිධ මත් වෙන මත් පෙති වර්ග නිසා. එතකොට මුලින්ම පුරුද්දක් හැටියට තමයි මේක භාවිතා කරන්නේ. පස්සේ මේක නැතුවම බැරි වෙනවා. ඒ නැතුවම බැරිවීම තමයි ඇබ්බැහිවීම කියලා කියන්නේ. ඇබ්බැහියේ අවසානයේ ඔබව බන්ධනාගාරගත කරන්නට ඉඩ තියෙනවා. සිරකරුවෙක් කරන්නට ඉඩ තියෙනවා. ඇබ්බැහියේ අවසානයේ ඔබව උත්පල කරන්නට, මන්දමානසිකත්වයට පත් කරවන්නට හේතු වෙනවා. ඇබ්බැහියේ ප්‍රතිඵලයට අනුව ඔබ කොටිම්ම නිරේපවා අපායේපවා උපදින්නට ඉඩකඩ තියෙනවා. ඒක නිසා මේ පුරුද්ද සහ ඇබ්බැහි අතර තියෙන වෙනස්කම තේරුම් ගන්නට ඕනි. කිසිම දෙයකට ඇබ්බැහි වෙන්න එපා. රූපවාහිනියටවත් ඇබ්බැහි වෙන්න එපා. දුරකථනයට ඇබ්බැහි වෙන්න එපා. ආස්වාද ජනක විනෝද ජනක දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා. ඒ ඇබ්බැහියේ අවසානයේ තියෙන්නේ දුක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලත් පුරුදු ගැන කතා කරනවා. ඇබ්බැහිවීම ගැන කතා කරනවා. හැබැයි මේ පුරුද්ද සහ ඇබ්බැහිවීම බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ වෙනත් වචන දෙකකින්. ඒ තමයි භාවිතා, ඒ වගේම බහුලී කතා. භාවිතා කියලා කියන්නේ වඩනවා, පුරුදු කරනවා කියන දහසින්. අපිට පුළුවන් සීලයක් පුරුදු කරන්න.
භාවනාවක් පුරුදු කරන්න. ඒ සීලය, ඒ භාවනාව නැවත 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 අපිට ප්‍රගුණ කරන්න පුළුවන්. ඒකට කියන බහුලී කතා කියලා කියනවා. නැවත නැවතත් පුරුදු පුහුණු කර ගැනීම. සාමාන්‍ය ලෝකයා සාමාන්‍ය පුරුද්දකින්, සාමාන්‍ය ඇබ්බැහියකින් ජීවිතේ කඩාකප්පල් කරගන්නකොට බුදුරජාණන් වහන්සේ කාරණා දෙකම පෙන්නනවා. කුසල් දහම් දියුණු කරලා ප්‍රඥා ලෝකයෙන් මගපල කරා බෝ මෙහෙවීම පිණිස. ඒක නිසා ඔබ භාවිතා කරන්න කුසලයක්, බහුලී කතා කරන්න කුසලයක්. ඔබ කුසලයේ භාවිතා කරද්දි, ඒ කුසලයෙන් බහුල වශයෙන් ප්‍රගුණ කරද්දි ඔබ තුල කලින් පෙර නොවූ ප්‍රඥාව මතු වෙන්නට එහෙම හේතු වෙනවා. ඒ අවවාදයත් සමගම අද මේ ආරම්භ වෙන්නේ ඔබේ ප්‍රඥාවේ හෝරාව කතන්සු ලබතේ පඤ්ඤං සජීව සදහම් කතිකාවතයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබන සියලු ආගමික, සාසනික, ජාතික, සමාජමය සේවාවන් හැම ආකාරයෙන්ම සාර්ථකත්වයට පත් කරගන්නට ස්වාමින් වහන්සේට යෝධ බල, යෝධ ශක්තිය, වීරිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා ස්වාමීන් වහන්ස, සෙත් ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්ස, අපි කතා කරමින් සිටියේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ තණ්හාවේ පුරුක් පිළිබඳව. එහෙදි අපි ගත්තේ අපේ දේශනාවට සමීපවම යන දේශනාවක් වන මහානිදාන සූත්‍රය. එහෙමයි. මහානිදාන සූත්‍රය අපි කරුණු කාරණා කීපයක් පසුගිය දිනවල කතා කළා. එහෙමයි. අපි පසුගිය බදාදා දවසේදී කතා කළේ ස්වාමීන් වහන්ස මේ පරිග්ගහ දැඩිකොට අල්ලා ගැනීම, ග්‍රහණය වීම ගැන තමයි කතා කළේ. මේ දැඩිකොට අල්ලා ගැනීම තුල ස්වාමීන් වහන්සේ තවත් අර්බුදයක් ගොඩනගිනවා. පරිග්ගහම් පටිච්ච මච්චරිය. දැඩිකොට අල්ලා ගැනීම නිසා මසුරුකමක් හටගන්නවා. මසුරුකමක් කියලා කියන්නේ මේක මටම වෙන්න ඕනේ, මගේම වෙන්න ඕනේ, මම විතරක් පාවිච්චි කරන්න, මම විතරක් පරිහරණය කරන්න, මගේ පිරිසට විතරක් අයිති වෙන්න ඕනේ කියන අදහස. මේ මසුරුකම කියන එක ස්වාමීන් වහන්ස පැවිද්දන්ටත් පොදුයි, ගිහි අයටත් පොදුයි, කොටින් මේක දෙවියන්ටත් පොදුයි. මසුරුකම කියන කාරණේ ස්වාමීන් වහන්ස අපි අද කතා කරමු. දැඩිකොට අල්ලා ගැනීම නිසා මසුරුකම කියන අර්බුදය පැන නගින්නේ කෙසේද යන වග අවසරයි ස්වාමීන් වහන්සේ. වාසනාවන්ත පින්නතුනි, අපේ කල්යාණ මිත්‍ර කැලණි අජිත් ස්වාමීන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුනා අද දවසේ පුරුදුතාවයේ වැදගත්කමත්, ඒ වගේම ඊට එහා ගිය අර ඇබ්බැහි වීම, එයින් මිදෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අද අපේ සාකච්ඡාවේ මාතෘකාව තමයි පරිග්ගහම් පටිච්ච මච්චරියම්. දැඩිකොට ග්‍රහණය කර ගැනීම තුළ ඇතිවන මසුරු බව. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබනවා නම්, සැනසීමක් උදා කර ගන්නවා නම්, එහි ආරම්භය අත්හැරීම කියලා. අත්හැරීමෙන් තමයි සම්මා සම්බුද්ධ ශාසනය පුරාවටම සැනසීම උදා කර ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. ඒ නිසා දුකට හේතු වශයෙන් පවතින තණ්හාව, තණ්හාවේ ස්වභාවය මසුරු බව දක්වා වර්ධනය වුණහම එයින් ලැබෙන ප්‍රතිඵල, අතුරු ප්‍රතිඵලත් ඉතාම දුක්ඛදායකයි. එයින් මිදෙන්නට තමයි භාග්‍යවතුන් වහන්සේ අත්හැරීම පුරුදු කරන්නට කියලා දේශනා කළේ.
ඒ අනුව අඤ්ඤා විලාභෝ පනිසා අඤ්ඤා නිබ්බානගාමිනී කියන බුදු වදනට අනුව ලාභ උපයන මාර්ගය එක් පැත්තක් ලෞකික පැත්ත. ඒ වගේම තමයි අඤ්ඤා නිබ්බානගාමිනී නිවන් මඟ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා මේ මිනිස්යන්ට සත්වයන්ට පෙන්වව දාරනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ප්‍රතිපත්ති මාලාවේ පළවෙනි අංගයෙන් උගන්වන්නේ අත්හැරීම. ඒ තමයි දානය. තුර් ප්‍රතිපත්ති මාලාවේ ඉන්නේ දාන සීල භාවනා, ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියලා කියන ගුණාංගය. අපි භාග්‍යවතුන් වහන්සේ වදාලා කෙනෙක් දන් දීම පුරුදු කරගත්තාම, අත්හැරීම පුරුදු කරගත්තාම ලැබෙන ආනිසංස පිළිබඳව දානයේ ආනිසංස උගන්වන තැන, පෙන්වා දෙන තැන මේ මසුරු බව දුරු කරගන්නට කියන කාරණය මේ විදිහට සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා දන් දෙන කෙනෙකුට ලැබෙනවා මේ විදිහ ආනිසංස. පින්තුන් නිරන්තරයෙන් අහලා තියෙන්නේ, දැනගෙන තියෙන්නේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියලා කියන පංචවිධ බලයන් ළඟා කරගන්න පිළිවන්කම ලැබෙන බව. ඒ වගේම තමයි මේ කියන ආනිසංස තමන්ගේ ජීවිතේ කොයි තරම් වැදගත්ද කියන කාරණයක් දැන අවබෝධ කර ගැනීම ඉතාම වටිනවා. ඒ තමයි දදම් පියෝ හෝති භජන්ති නම් බහුම්. භාග්‍යවතුන් වහන්සේ වදාලා දන් දෙන කෙනා දදම් පියෝ හෝති භජන්ති නම් බහුම්. දන් දෙන කෙනා අනිත් අයට ප්‍රිය වෙනවා. ඒ වගේම තමයි විශාල පිරිසක් ආශ්‍රය කරන්න ලැබෙනවා. භජන්ති නම් බහුම්. බොහෝ පිරිසක් යාගේ ආශ්‍රයයට ලැබෙනවා. ඒ වගේම කිත්තිංච පප්පෝති යසෝභි වඩති. කීර්තිය පැතිරෙනවා. කිත්තිංච පප්පෝති කීර්තිය පැතිරලා යනවා. කියන හොඳ නම පැතිරලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම යසෝභි වඩති. යසෝ અભිවඩති යසස වර්ධනය වෙනවා. එහෙම නැත්නම් පරිවාර සම්පත්තිය වැඩි වෙනවා. ඒ වගේම බුදුරජාන්සේ දේශනා කොට වදාලා දදම් පියෝ හෝති භජන්ති නම් බහුම්, කිත්තිංච පපෝති අසෝභි වඩති, අමංකු භූතෝ පරිසංවිගහති. පිරිසක් මැදට යන්නට බී නැති වෙනවා. ඒ කියන්නේ මකු නොවි පිරිසක් මැදට යන්නට හැකියාව ලැබෙනවා කියන්නේ. දෙගිඩියාවකින් තොරව නේ සම්මස. එහෙමයි සම්මස. එතකොට බොහෝ දෙනෙක් අර පිරිසක් මැදට ගිහිල්ලා කටයුතු කරන්නට බිය වෙනවා. එතකොට දන් දෙන කෙනා එහෙම බියටපත් වෙන්නේ, තැති ගැනීමටපත් වෙන්නේ නැහැ. තමන්ගේ ගුණය මකාගෙන තියන අය, මකු ස්වභාවයෙන් යුක්ත අය තමයි පිරිසක් ඉදිරියට ගිහිල්ලා කටයුතු කරන්න බිය වෙන්නේ. එහෙමයි. අපි හිතමු පිරිසක් කියලා කියනකොට අපේ බෞද්ධ පරිසරේ නම් දම් පින්කම් කරනකොට ඒ දන් දෙන පිරිසක් අතරට ගියාම ස්වාමිනාසලට දානේ පිළිගන්නනකොට සමහර පිරිසක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒ මොහොතේ විතරක් සහසම්බන්ධ වෙලා පිරිසක් එක්ක කතා බහ කර කර ඉන්නවා. අර ඉස්සරහට ගිහිල්ලා දම් බෙදන්නට, ඒ වගේම ස්වාමිනාසලත් එක්ක කතා බහ කරන්නට,
ඒවාගේම සුවදුක් විචාරන්නට ඒ විදිහට පෙළඹෙන්නේ නෑ. සංසද දැන් ධර්මානු ශාසනාවක් ශ්‍රවණය කිරීමේදී පවා අපි හිතමුකෝ තමන්ගේ දිවසේ වේවා මේ වගේ මාධ්‍ය ආයතනක ඒවා ධර්මානු ශාසනාවකට තමන් ඇවිල්ලා ඇහුම් කන් දෙනකල වාඩි වෙලා එහෙම ගොඩක් දෙනෙක් මේ මුල්ල තමයි තෝරගන්නේ, කොන තමයි තෝරගන්නේ, හැංගෙනවා ඒ කියන්නේ පිටිපස්සට යනවා එක්තරා ආකාරකින්. ඒකත් පසුපසට යාමක් වගේම එක්තරා ආකාරයක හැංගිල්ලක්. එහෙම සම්නස ගොඩක් ජනස දැන් ලංකාව ගත්තට පස්සේ ගොඩක් දැන් වනමඩුවල ධර්මශාලාවල් වල ඇත්තටම මැද හිස්. එහෙමයි මැද එහෙමත් එහෙමත්ම ධර්මශාලාවක තමයි පිරෙන්න සෙනක ඉන්නේ. එහෙම සම්නස ගොඩක් ශාලාවල් වල කොනේ එහෙම නැත්නම් බිත්ති එහා පැත්තේ තමයි ඉන්නේ. එහෙම සම්නස ශාලාව හිස් අර ස්වාමීන් වහන්සේ ගුවවගේ තර මකු බව එහෙමයි අර දෙගිඩියාව එහෙම නැත්නම් තමන්ගේ හිත තමන්ට චෝදනා කිරීම වගේ කාරණා වෙන්නත් පුළුවන්. එහෙම සම්නස හැම විටම නෙමෙයි සද ඇතම් විට කෙනෙක් පුරුදු නැති නිසා එහෙම කරනවා වෙන්නත් පුළුවන්. එහෙමයි. නමුත් බොහෝ විට අර ස්වාමීන් වහන්සේ කියන කතාව ඒක හරි සාධාරණ කතාවක් ඒක. එහෙමයි සම්නස. එතකොට දන් දෙන තැනක නම් අර පිරිසක් මැදට අපි හිතමු සමාජයේ පවා සමාජශීලීත්වයෙන් මිදිනවා. අර සමහර වෙලාවට ගමක තියෙන නගරේ තියෙන සමාජශීලී කටයුතු වලදී වෙන්න පුළුවන්. සමීති සමාගම් වල වෙන්න පුළුවන්. නේ සමනස. එහෙමයි. ඒ කටයුතු කරනකොටත් පිරිසකට කතා බහ කරන්න වචනයක් හරි කතා බහ කරන්න පිරිසක් ඉදිරියේ යම් අදහසක් ප්‍රකාශ කරන්න හරි. ඒ විදිහට මකු වෙනවා. එහෙමයි. සබේ පෞරුෂයේ නොමැති වීමත් වෙන්න පුළුවන් නේ සමනස. එහෙමයි සමනස. එතකොට ඇත්තට මේ අර ගුණේ මකා ගැනීම උඩ තමයි අර පෞරුෂයේ බිඳිලා යන්නේ. එහෙමයි පැහැදිලිවම. එහෙමයි සම්නස. ඒතර අපි හිතමුකෝ කෙනෙක් ධර්ම ශ්‍රවණය කරන්නට පුරුදු වෙලා ඉන්න කෙනෙක් බිය වෙන්නේ නැහැ ඒ විදිහට ඉදිරියට ගිහිල්ලා වාඩි වෙන නේ සම්නස. එහෙමයි. ඒතකොට ඒ ස්වාමින්වහන්සේලාත් දන්නවා මේ පුද්ගලයා ධර්මානුකූලයි කියලා, ධර්ම ශ්‍රවණය කරන්නට හොඳ දහම් දැනුමක් තියෙන කෙනෙක් කියලා. ඒ වගේම තමයි පිරිසක් දන්නවා මේ පුද්ගලයා මේ බොහොම ශ්‍රද්ධාවන්තයි, බොහොම ඥානවන්තයි, ධර්මානුකූල දීපේතක් ගත කරන කෙනෙක් කියලා. හැබැයි සේදී අපි සදහවතුන් දැනුවත් කරන්න විශේෂ කාරණයක් තමයි ඉදිරියට ඇවිල්ලා ඉදිරියෙන්ම තැම්පත් වෙලා ඉන්න කෙනා හැම විටම පිරිසිදු මිනිස්සයා කියලා මෙතෙන්ද කියනව නෙමෙයි. එහෙම සමනස. වැඩිකාරී ඕනතරම් මාධ්‍ය හමු කැඳවලේ ඉවරලා මම නිවැරදියි කියලා වෙලා තමන්ගේ පුරාජීරෝ කියෝන බව අපිට දිනපතා දැක ගන්න ලැබෙනවා. එහෙම සමනස. ඒතරේ හැම කෙනාම පිරිසිදු සීලයකින් සමාධියකින් නුවණකින් ප්‍රඥාකින් යුක්තයි කියලා කියන නෙමෙයි මෙතනදී. එහෙම සමනස. මෙතනදී මේ ධර්ම විග්‍රහයට අනුව අපි කරුණු කාරණා තේරුම් ගන්නට ඕනේ. එහෙම සමනස. එතකොට අපේ මාතෘකාවට අදාළ අදහස එන්නේ හතරවෙනි පදයෙන්. එහෙමයි. ඒ තමයි විසරදෝ හෝති නරෝ අමච්චරි. එහෙමයි. එතකොට දන් දෙන කෙනාට ආනිසංසයක් වශයෙන් ලැබෙනවා. මොකද්ද? මසුරුමල දුරු කරගන්නට විසරද වෙනවා. විසරද භාවයක් ලැබෙනවා. විසරද භාවයක් ඇති වෙනවා. එතකොට බුදුජානක දේශනා කොට වදාළේ මසුරු බව දුරු කරගන්න විසරද වෙනට කියලා. අපි දන්නවා එක එක විසරද එහෙමයි තත්ත්වයන් තියෙනවා නේ සම්නස. එහෙමයි. සංගීතයට වෙන්න පුළුවන්. එහෙමයි. නැටුම් වලට කරාටි ශිල්පයට ඕනම දෙයකට විසරද කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාන්සේ දේශනා කළේ මසුරු බව දුරු කරගන්නට විසරද වෙනට කියලා. ඒ කියන්නේ සද විසරද කියන වචනේ අපි තවත් විදිහකින් කිව්වොත් ඒ තමන් නියැලෙන ශේෂ්ඨය තුළ එයා ප්‍රවීණයෙක් වෙනවා. එහෙම සම්මත. කියන හොඳට පදන් වෙච්ච කෙනෙක් වෙනවා. එහෙම සම්මත. ඒතර දැන් දන් දීමේදී ස්වාමීන් වහන්සේ දැන් එතන විශාරද කියලා කියන්නේ. එයා දානේ දීම තුලම ප්‍රවීණයෙක් වෙලා. එහෙම සම්මත. දානේ දෙන්නම පුරුදු වෙලා එයා දානේ දක්ෂයෙක් වෙලා නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. එතකොට දානමේ පින්කම් සංවිධානය කරන්න. ඒ වගේම අපි හිතමු දන් දුන්නහම ලැබෙන ආනිසංස මොනවද කියලා දැනගෙන. නොඑක් විදිහේ ඒ විදිහට යම් කිසි දේවල් දන් දුන්නාම එයින් ලැබෙන ආනිසංස විවිධාකාරයි. ඒ ආනිසංස පිළිබඳව ඒ විදිහට දැන අවබෝධ කරගෙන තමයි පින්කම සිද්ධ කරන්නේ. එහෙමයි. ඒ වගේම සිල් සමාදන් වුණාම ලැබෙන ආනිසංස මොනවාද? භාවනා වඩුවාම ලැබෙන ආනිසංස මොනවාද?
කර්මඵල විශ්වාස කරගෙන කර්මයේ තුල විදිහට ලැබෙන ප්‍රතිවිපාක මොනවාද කියලා හොඳින් දැන ඉගෙනගෙන තමයි කටයුතු කරන්නේ. විසරද බවක් ඇති කරගන්න. ඒ නිසා මසුරු බව කියලා කියනකොට මසුරු බව ඊර්ෂ්‍යාවට හේතුවයි නේ සම්නස. එතකොට අපි දන්නවා මසුරු බව කියලා කියනකොට තමන්ගේ තමන්ට ලැබෙච්ච අර ලාභය ලාභං පරිග්ගහම් පටිච්ච මච්චරියං එහෙමයි. එතකොට අර ග්‍රහණය තමන්ගේ තමන් සතු කරගත්තට පස්සේ යම් කිසි දෙයක් එහෙමයි ඊළඟට ඇති වෙනවා මසුරු බව. මේක මසුරු බව කියන සංසද දැන් මේක මමම මටම මගේ පිරිසට විතරයිම කියන අදහස නේ ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. එතකොට මම කියලා ගත්තාම තමන්ට ලැබෙච්ච ලාභය තමන්ගේම කියලා හිතලා ඒ වගේම පොදුවේ තමන්ගේ පිරිසට ලැබෙච්ච ලාභය ග්‍රහණය කරගත් වස්තුව තමන්ගේ පිරිසට කියලා තමන්ගේම පිරිසටයි පරිහරණය කරන්නට තියෙන කියලා ඇති කරගන්න මසුරු බව. අපි දන්නවා මසුරු බව කියලා කියනකොටම අපේ බුද්ධ ශාසනයේ එහෙම නැත්නම් බණ පොතේ අපිට මුණ ගැහෙන ප්‍රසිද්ධම ඒ විදිහට කතා පුවත තමයි මට්ටකුණ්ඩලී කතා වස්තුනේ ස්වාමීනි. එහෙමයි. ඒකෙන් ඒ මට්ටකුණ්ඩලී ඒ විදිහට තරුණයාගේ පියතුමා තමයි මසුරු සිටානන් කියලා කියන්නේ. එතකොට තමන්ට ලැබිච්ච විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් ලබන තමන්ට ලැබිච්ච දායාද ඒ විදිහට තමන් භුක්ති විඳේ අනිත් අයටත් නොපෙන්නවා. ඒ මොකද තමන්ට තියෙන වස්තුව ධනය වස්තුව දැක්කහම පෙනුනහම අනිත් අය ඉල්ලයි කියලා නේ සම්මාස. එහෙමයි. එතකොට තමන්ගේම දරුවාට පවා මේ විදිහට ආභරණයක් සකස් කරන වෙලාවේ ඒ ආභරණය සකස් කරගත්ත කතාපුවත මේ පිණුතුන් දන්නවා. ඒ කුණ්ඩලිය නිර්මාණය කරගත්ත විදිය නේ සම්මාස. එහෙමයි. මේ විදිහට රන් කැබල්ලක් තලලා ශිල් දැන් මේක ආභරණයේ තවත් ශිල්පියෙකුට දුන්නොත් එහෙම විශාල මුදලක් වැය වෙන නිසා තමන්ම සකස් කරලා මේ තලලා මේ කණේ දවටන්න සකස් කරගත්ත. සෝකියද මතක් වෙන ඇත්තටම බොහොම රසවත් කතාවක්. එහෙම සෝන. මේ එක්තරා පුද්ගලයෙක් පරණ වාහනයක් මිලදී ගත්තා. එහෙමයි. පරණ කියන සංස 80 ගණන් වල නිෂ්පාදනය වෙච්ච වාහනයක්. එහෙමයි. එතකොට දැන් මේකේන අලුත් වාහනයක් ගන්න හැකියාව තියෙද්දි තමයි පරණ වාහනයකට මෙයාගේ හිත යොමු කරන්නේ. එහෙම. කර්ම විපාක දෙන්න තියෙන නම් පරණ වාහනයක් හරි ගන්න හිතෙනවා ස්වාමිනාස. ඉතින් අදහස් කරන්නේ පැරණි වාහන ගන්න හැමදෙනාම පෙර කර්ම විපාක දෙන්නයි කියලා නෙමෙයි. ඇතම් කෙනෙකුගේ ෘචිකත්වය නිසා එහෙම කරනවා වෙන්න පුළුවන්. එහෙම. දැන් සස මෙයා වාහනේ පරණ වාහන නිතරම ලෙඩ දෙනවනේ ස්වාමිනාස. එහෙමයි. එතකොට දැන් මේක නිතරම ගලවනවා. මේක න අරගෙන ගියා කාර් එකේ කාබ්‍රේටරේ දෝෂයක් ආවා. එහෙම. කාබ්‍රේටරේ දෝෂය ඇවිල්ලා ගරාජ් එකට ගියාට පස්සේ හදන්න බාසුනේ දැනගත්තා මේක කවුරු හරි අත ගහලා තියෙනවා. එහෙම. බාසුනේ එකපාරටම ඇහුවා කවුද වඩු වැඩ කරේ වඩුවෙත් මේක ගලවලා තියෙනවා කියලා කිව්වා. එහෙම. ඒතරි වඩුවේකට බෑනේ සොන්නාංශ මේ වගේ කාර් එකක වැඩ කරන්න. එහෙම සම්. ගරාජ් බාස් කෙනෙක් කරන වැඩ වඩුවේකට කරන්න බෑ. එහෙම. කියන හැම විටම බෑ කියන එක නෙමෙයි බොහෝ විට යාගේ ශේෂ්ත්‍ර දෙකක් නේක. එහෙම. එතකොට මසුරුකම ඇති වුණාට පස්සේ තමන් හිතනවා තමන්ට ගරාජ් වැඩිත් පුළුවන්. එහෙම. බෙදරේරු වැඩිත් පුළුවන්. එහෙම මේසන් වැඩිත් පුළුවන්. එහෙම ඇතමිට බණ කියන්නත් පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. එහෙම සම්මස. මේ සම්මස. එහෙම සම්මස. පිට කෙනෙක් ගෙනල්ලා මොකටද මේක කරන්නේ මම මේක කියනවා. එහෙම මම මේක කරනවා. එහෙම අර ලෝභකම වැඩි වුණාට පස්සේ අර ඉල්ලීසට වගේ. එහෙම එමන් නැත්තම් අර කෝසිය මේ කියන්නේ මච්චරිය කෝසිය සිතානන්ට වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් වර්තමානයේ තුල පව ස්වාමීනා. එහෙම සම්මස. එතකොට මේ මෙතෙන්දි සඳහන් වෙන්නේ තමන්ට ලැබෙච්ච ලාභය සංගවාගෙන තවත් කෙනෙකුට නොපෙන්වා තමන් පරිහරණය කිරීම. එහෙමයි.
එතකොට ගොඩාක් වෙලාවට අපේ ගෙදර තියෙන අපේ නිවසේ තියෙන වටිනා වස්තු අපි සංගවලා තියලා තියෙන්නේ. කබඩ් එකකට දාලා, සේපුවකට දාලා මේ සමනස. එහෙම. ඒවා අවශ්‍ය වෙලාවට තරයි ඒ විදිහට බොහොම සුළු ප්‍රමාණයක් එළියට ගන්න. එහෙම. සියල්ලම එළියට ගන්නෙත් නෑ නේ සමනස. එහෙමයි සමනස. ඒ වගේ තමයි ඒ බුදුරජාන්සේ දේශනා කොට වදාළ මේ අනිත් අය එහෙම නැත්නම් තමන්ගේ දරුවන් වපවා තමන්ගේ ස්වාමි දීනේ පවා ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා පවා ඒ වගේම සහෝදර සහෝදරියන් පවා ගත්තාම ඒ පිරිස අන් අය තමන් නොවන අනිත් අය සතුටින් සන්තෝෂයෙන් ගත කරනවා කියලා කියන එක ඒ විදිහට එහෙම සලකන්නේ නැහැ නේ ස්වාමිනාස. එහෙම අනිත් අය සතුටින් ඉන්නවා කියලා කියන එක තමන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. එහෙම තමාගේ සතුට ගැන විතරයි කල්පනා කරන්නේ. එහෙමයි. අනිත් අයගේ සතුට ගැන කල්පනා කරන්නේ නැහැ. ඇත්තම හිත තමනුත් එතනදී සතුටක්ම නෙමෙයි ලබන්නේ. තමන් මේ මසුරුකම තුළ තමන් ලොකු දුකක් විඳිනවා. එහෙම. නමුත් සංඥා විපල්ලාසය නිසා හිතනවා මම සැපයක් ලබනවා කියලා. එහෙමයි. සෝ එතනදී තම පුංචි උදාහරණ කතාවක් මට මතක් වුණා. අපේ ආරාමයේ කිට්ටු හිටිය පුංචි ළමයෙක්. එහෙමයි. මට වයස අවුරුදු 5ක් හෝ 6ක් විතර ඇති. එහෙමයි. ඉතින් ආරාමයට ආවට පස්සේ මම ඉතින් මොන හරි ඔය ලැබිච්ච අවුල්පත් වලින් කේක් කෑල්ලක් හරි එහෙමත කිසිල් ගෙඩියක් හරි ඇපල් ගෙඩියක් හරි එහෙම නැත්නම් මිදි පොකුරක් හරි මම දෙන්න පුරුදු වෙලා හිටියා. එහෙමයි. මම මේ ළමයාට කියනවා පුතේ මේක ඔයා කන්න මේක. එහෙමයි. මේක අයියට. මේක සීයට. එහෙමයි. මේක ආච්චිට. දැන් මම මට ඕනේ මේ ළමයාව දාණයට පුරුදු කරවන්නයි. එහෙමයි. ගොඩක් දිලිඳු ළමයි. එහෙමයි. ඒත් මේ ළමයා හොඳයි කියලා ඔක්කොම බදාගෙන අරගෙන යනවා. එහෙමයි. ආරාම සීමාවට ගිහලා සන්නේ ඔක්කොම තනියෙන් භුක්ති විඳිනවා. එහෙමයි. දැන් මට ඒකත් පේනවා ඇත තියා. එහෙමයි. ඉතින් දැන් ඔන්න හිමීට ගිහිලා ආයි හැන්දෑවට එනවා. මං කෝ අය බෙදුවද? ආ බෙදුවා. එහෙමයි. මං කෝ බොරු කියන්න එපා. ඔයා දැන් පව්කම් දෙකක් කරගත්තා. එකක් තමයි මං ඔයාට යමක් දුන්නා. ඔයා දන් දෙන්න පුරුදු කරේ නැහැ. එහෙමයි. එකක් ඔයා බොරු කිව්වා. මං කෝ එහෙම කරන්න එපා. ඔයත් රස විඳින්න. තව කෙනෙකුට දෙන්න. එහෙමයි. මං කියවා පුතේ දුප්පත් වෙන්නේ සංසාරේ දන් නොදීපු නිසා. එහෙමයි. එනම් දන් නොදීපු නිසා නම් දුප්පත් වෙලා තියෙන්නේ යලි යලි ලැබෙන දේ තුල තමන්ම පරිහරණය කරොත්. එහෙමයි. ඔබට මේ ජීවිතේ ලැබෙන දේෙන් ඔබ යමක් තව කෙනෙකුට නොදුන්නොත් තව තවත් ඔය දුප්පත් වීම පිණිසමයි කර්ම හදාගන්නේ. එහෙමයි. කියලා තේරුම් කරලා දුන්නා ඉතින්. ඒ පුංචි උනාට නුවණ තියෙනවා. එහෙමයි. අර ඒ සමාජ පරිසරයත් එක්ක අධ්‍යාපනයත් එක්ක ඒ තියෙන දරිද්‍රතාවයත් එක්ක තමයි ළමයි එහෙම වෙන්නේ. එහෙමයි. ඉතින් දෙමාපියන්ගේ යුතුයකමක් තියෙනවා සනස ළමයින්ව අර මසුරු කිරීම සහ නොමසුරු කිරීම කියන එක බෙදලා දීලා පුංචි කාලේ දන්ට පින්ඩ යොමු කරන්න ස්වාමිනාස්. එහෙමයි ස්වාමිනාස්. දැන් අපි දන්නවා ලෝකයේ ඇති නැති අය කියලා කොටස් දෙකක් කියනවා නේ ස්වාමිනාස්. එහෙමයි. දැන් ඒක පේනවා හොඳටම ඉන්දියාවට ගියාම තියෙන අයගේ ජීවිත සහ නැති අයගේ ජීවිත අතර තියෙන පරතරය කොච්චරද කියලා. පැහැදිලිවම ස්වාමිනාස්. නේ ස්වාමිනාස්. ඒ පරතරය තමයි ඊටාම වැදගත්. ඇති නැති පරතරය. එහෙමයි. එතකොට දිලිඳු බව සහ පෝසත් බව අතර තියෙන පාරතරය. එතකොට ඒ ස්වභාවය ගැන කල්පනා කරලා බලනකොට ඇයි කුමක් නිසාද නැති පාරතරය නැති අයගේ තියෙන ස්වභාවයත් ඇති අයගේ තියෙන පාරතරයත් අතර ලොකු පාරතරයක් මෙතන දකින්න ලැබෙන්නේ? ඒ සාමාන්‍යයෙන් වෙනත් රටකට වඩා ඒ ස්වභාවය. ඒ වගේම තමයි මේ සිදුවන්නේ කර්මානුරූපෝ නේ සම්නස. එහෙමයි. බුදුරජාන්සේ දේශනා කොට වදාළේ කම් විභංග සූත්‍රයේදී සඳහන් කළා දේශනා කොට වදාලා කෙනෙක් දිලිදු වෙන්නටත් කෙනෙක් පොහසත් වෙන්නටත් කර්මයේ බලපාන බව. එහෙම අනික සම්නස දැන් ලෝකේ පිටු දකින්න බැරි ප්‍රශ්නයක් තමයි දිලිදු බව කියන එක. එහෙම සම්නස. දැන් චක්‍රවර්ති රජ සමය තුලත් දසරාජ ධර්මවල චක්‍රවර්ති රජවරු පසුගාමි රජවරුන්ට කියනවා දිලින්දන්ට ධනෙ දෙන්න. එහෙමයි. දැන් දල්ලහනේමි රජතුමාගේ අරුබුදේ පටන් ගත්ත එතනින්නේ. සක්කිති පරපුර නැති වෙලා යන්නට හේතු වුනේ දිලින්දන්ට ධනෙ දුන්නේ. එහෙමයි. දිලින්දන්ට ධනෙ නොදෙනකොට දිලින්ද හොරකම් කරන්න පටන් ගත්තා. එහෙමයි. එතකොට මිනිස්සු හොරුන්ට අල්ල ගැහුවා. එහෙමයි.
එස හොරකම් කරාට පස්සේ හොරුන්ට අල්ල ගැහුවට පස්සේ ඇහුවා ඔබ මේක ගත්තද? ගත්තේ නැහැ කොන්න බොරුව පටන් ගත්තා. එහෙමයි. එසා හිටපියක හොඳ වැඩක් කරන්න කියලා මැරුවා. එහෙනම් දස අකුසල ආරම්භ වෙච්ච විස්තරය හරි ලස්සනට අගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි කල්පනා කරලා බැලුවාම බුදුරජාන්සේ දේශනා කොට වදාළ එතකොට කර්මය නිසා මේ බව සිද්ධ වෙන බව. එහෙමයි. කම්මං සත්තේ විභජති අදිදං හීනපනීතතාය. එහෙමයි. මහණෙනි සත්වයා හීන ප්‍රනීත දෙකට බෙදලා තියෙන්නේ කර්මය විසින් කියන බව. එතකොට කෙනෙකුට ඇති බවත් කෙනෙකුට නැති බවත් ඇති වෙන්නේ කර්මානුරූපව. ඒතර තමන් තේරුම් ගන්නට ඕනේ තමන්ට ලැබුණේ කර්මානුරූපව බව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි අර ඇති අය නැති අයට නොදෙන්න හේතු තියෙනවා. සම්නාසේ එහෙමයි. අපසුගිය දවස්වල අපේ ස්වාමීන් වහන්සේ නමක් නැති පවුලකට ගෙදරක් හදලා දුන්නා. එහෙමයි. මේ සම්නාසේ. එහෙමයි. නිවසක් තනලා දුන්නා. වෙනතුනි ඉතාලම වැදගත් කාරණයක් මේ කියන්නේ. එහෙමයි. ඒ වගේම තමයි නැති අය කල්පනා කරන්නට ඕනේ ඇයි අපිට තියෙන අය උදව් කරන්නේ නැත්තේ කියලා. ඒක හිතන්න හොඳම කාරණයක් මේ. බොහොම දිලිඳු පවුලක් හිටියා. වැසිකිලි කිසිකිලි පවා යන්නට තැනක් නැහැ. ඒ කියන්නේ ඒ වගේ එහෙම වැසිකිලි කිසිකිලියක්වත් නැහැ ඇත්තට. එච්චරම දිලිඳුයි. එතරම් දිලිඳුයි. ඉතින් පවුලේ දරුවෝ කීප දෙනෙක් හිටියා. බොහොම තරුණ වයසේ දරුවෝ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ පවුල තෝරගෙන නිවස සකස් කරගෙන යනකොට ඒ නිවසේ භූමිය සකස් කරනකොට ඒ භූමිය සමතලා නැති නිසා පස් එකතු කරලා පස් ගෙනල්ලා ඒ විදිහට බිම සකස් කරන්න අවශ්‍ය වෙලා තිබුණා. ඒ වගේම ඒ කාරණාව සිද්ධ වෙන ගමන් මේ ගෙදරේ වැඩ කටයුතු කරගෙන යනකොට අර වැඩ කරන බාසුන් නැහැට අර ගෙදරේ හිමියා එහෙම නැත්නම් අම්මා කියනවා ඒ හාමුදුරන්ට හොඳට සල්ලි තියෙනවා. ලැබීම තියෙනවා. හොඳට ලැබීම තියෙනවා. ස්වාමිනාසයට හොඳට ලැබෙනවා. දායකයෝත් ඉන්නවා. හොඳ දායකයෝ ඉන්නවා. ඒ නිසා බාසුන් නැහැ හොඳට සිමෙන්ති දාන්න. එහෙම. හොඳට වැලි දාන්න. ඔව්. දාලා මේ ඔව් ගෙදර හදන්න. ඔව් අනික සමාජ මේ දැන් අපි දෙනවම මේ පින්කමට සම්බන්ධ වුණා. එහෙම සම්මාන. එතකොට ඒ කෙනා කියනවා වාසුන් නැ ගන්න කපලම ගන්න. එහෙම. ආන්දරුවන්ට හොඳට තියෙනවා. එහෙම. දැන් එහෙමනේ සාමාන්‍ය සමාජ මිනිස්සුනේ. එහෙම සම්මානසේ. ඒ විතරක් නෙවෙයි හොඳම දේ තමයි අර බිමසකස් කරන්න පස් ගෙනල්ලා පුරවනකොට වාහනේ ගෙනල්ලා පුරවනකොට ස්වාමින්වහන්සේට කතා කරනවා මේ ස්වාමින්වහන්සේ දැන් මේ පස් ගෙනල්ලා තියෙනවා පස් ගෙනල්ලා පිරෙව්වා එතකොට අර තරුණයෝ කීප දෙනෙකුත් ගෙදර ඉන්නවා ඒ අය වෙහෙසෙන්නේ තමන්ගේ ගෙදර හදාගන්න තමන්ට නේද මේ ගෙදර හදලා දෙන්නේ කියලා වාහනේ පස් ටික මේ භූමියට බාගන්නවත් එහෙම වෙර වීරියක් යොදන්නේ නැහැ ඒ වගේම තමයි දැන් බිත්ති යම් ප්‍රමාණයකට හුළුහව ජනෙල් මට්ටමට ගෙනාවට පස්සේ ස්වාමීන් වහන්සේ උළුහව ජනෙල් ටික ගෙනලා දැම්මගේ දෙට්ට. එතකොට ඒ ගේ හිමියා ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ ඊයේ ගෙනල්ලා දාපු උළුහව ජනෙල් ටික නෑ. ඒවට වෙච්ච දෙයක් නෑ ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ කල්පනා කරා මොකද උනේ කියලා කල්පනා කරගෙන ඉන්නකොට දවස් කීපයක් ගත වුණා. ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සේ මතක් කළා තියෙන තැනකින් හොරකම් කරගෙන ගියාද දන්නේ නැහැ. ගිහිල්ලා පොඩ්ඩක් විමසලා බලන්න කියලා. පස්සේ ස්වාමින්වහන්සේට කතා කරලා කියනවා ස්වාමින්වහන්සේ අපිට හම්බ වුණා මෙන්න මේම තැනක තිබිලා අපිට හම්බ වුණා කියලා. බලනකොට ඒ අයම තවත් අයට ඒක විකුණලා ස්වාමින්වහන්සේ. කොච්චර ඉතින් මේ ලෝකයට කොහොමද උපකාරයක් කරන්නේ? කොහොමද ගෙදරකට එකේම කෙනෙකුට උපකාරයක් කරන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ආන් ඒ වගේ
හිතා දාගනම් පින්කං කරන්න ඕන. ඇ ඇබැයිසන සවසරයි ඒ ස්වාමිනාන්ස අපිට පැවසුවනේ ආශ්මතුනී මෙච්චර දේවල් වෙලත් මම මගේ හිත පුද්දුම අමාරුවෙන් ආරක්ෂා කරගත්ත. එහෙමයි. මම මගේ හිත රකගණ්ඩ දරපු යුද්ධය මම විතරයි දන්නේ. ඒත් මම ඔව් නිවස හදානවට වඩා මම මගේ හිත හදන්නයි වෙරවීරී කරේ. එහෙමයි. ඒ ස්වාමිනාන්සට ඇතන අපි නමස්කාර කරන්න ඕනේ උන්වහන්සේ මේ අවස්ථාවේදී කරපු ඒ ගෙවක් හදලා දුන්න ඒ පින වගේම උන්වහන්සේ හිතරක ගන්නට උන්වහන්සේ දරපු වීරියට. වීරිය. එතකොට අර මගක් යනකොට ඇත්තටම ඒක අත්හරින්න තිබුණා. නේ සම්නංස. එහෙම. ඇයි අපි මේ උපකාරය කරන්නේ මේ වගේ කෙනෙකුට කියලා උපකාර කරන්නේ ඇයි කියලා මේකේ ප්‍රතිඵලයක් තියෙනවද කියලා අත්හරින්න තිබුණා. නෑ සම්නංස අත්හැරියේ නෑ. ඒ නිවස කොහොම හරි හිත හදාගෙන නිවස හදලා දීලා එයා අදටත් බොහොම සතුටින් ඒ ගෙදර කටයුතු කරනවා. ඔය නිසාමනේ සංස දැන් ඔය ගැමි වහරක් තියෙන්නේ බාගෙන කණ්ඩ තියෙනවල යහගෙන කනවා කියලා. එහෙම සංස. දැන් අපි දැන් අපි බෞද්ධ සංස්කෘතියක ඇත්තේ ඇතැම් විට මේ බොහෝ විට අපි කරන්නේ දන් දෙනවා. එහෙම. දැන් කෑමක් හැදුවොත් රසවත් ආහාරයක් කරන් අල්ලපු ගෙදරට දෙනවා. එහෙම සංස්කෘතියක් තිබ්බා තාමත් තියෙනවා ඇතැම් විට ගම්වල. එහෙම සංස. ඒතකොට සංස දැන් මේ සංස්කෘතිය ඇත්තේ පිනටම අපේක්ෂාවෙන් ඉන්න පිරිසක් ඉන්නවා. හැම දෙයක්ම කඩා පහත් වෙයි. එහෙමයි. ඉතින් රස්සාවක් කරලා ගොවිතැනක් කරලා වෙළඳාමක් කළ වෙරවීරියක් ඇති කරගන්න මහන්සි ගන්න නැහැ. උට්ටානවත උසතිමතෝ කියන කරුණු නෑ. එහෙම සම්මස. අපිට පිනට ලැබෙයි. අපිට අසවල්ලා එදෙයි. දැන් ගෙදරක් ගත්ත ස්වාමිනා සතම් ගෙවල් වල තරුණියෝ ඉන්නවා. තරුණියෝ ඉන්නවා. සමාජිකයෝ ඉන්නවා 8-10. එහෙම. හැබැයි එකම එකනේ හම්බ කරන්නේ. එහෙම සම්මස. ඒ හම්බ කරන මිනිහ හැමදාම හම්බ කර කර මැරෙනවා. හැබැයි පොඩ්ඩ බැරින් වෙයි චෝදනාව වෙන්නේ තී හම්බ කරන මනුස්සයටම. එහෙම සම්මස. අර නිකන් ඉන්න පුද්ගලයන්ට චෝදනාවක් එන්නේ නැහැ. එහෙම සම්මස. ඒක ලංකාවට ආවේනික කරුමයක් කියලා මට හිතෙනවා ස්වාමනාස්. එහෙම සම්මස. එතකොට විශේෂයෙන්ම ධර්මානුකූලව කටයුතු කරන කෙනෙක් වුණත් අපි හිතමු නිවසක ඉන්නවා නම් බණට පිරිතට මේ හැම දෙයකටම සහසම්බන්ධ වෙනවා. ඒ වගේම හතර පොයෙදම සී සමාදන් වෙනවා. එහෙම අය සමහර වෙලාවට ඒ ಗುಣධර්ම ටික එහෙම ಗುಣධර්ම පැත්ත ගැන ඉදිරියට දාලා සමහර වෙලාවට වැඩ කරන්න කැමති නැහැ. මේ සම්මත. විශේෂ වෙලාවක වැඩ කරන්න කැමති නැහැ. ඒ වගේම තමයි හරි හම්බ කරන්න කැමති නැහැ. මොකද හරි හම්බ කරන්න තියෙන අලසකමම නිසාම කියනවා. මේවා ඉතින් වෙනස් වෙනවනේ. මේවා අනිත්‍යයිනේ. නේ සම්නස. එහෙම කියන අය ඉන්නවා. අර ධර්මයේ නාමයෙන් දාන වචනේ ඉදිරියට. වචනේ. එහෙමයි සම්නස. එතන තියෙන්නේ ඇත්තටම වංචනික ධර්මයක්. එහෙමයි. වංචනික ධර්ම ක්‍රියාත්මක වන ආකාරය ඉතාම දරුණු විනේ සම්නස. එහෙමයි. නැත්තරම නැති වෙනවා ඇත්තටම. ඒ නිසා තමන්ගේ ಗುಣධර්ම ටික රැකගෙන ඒ වගේම තමයි තමන්ගේ පෞල් පරිසරයත් ගොඩනගා ගන්න ආකාරය පිළිබඳවයි අපේ බුදුරජාන්සේ දේශනා කොට වදාළේ. එතකොට ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම තුල තමයි කෙනෙකුගේ ලෞතුරු ජීවිතය සාර්ථක කරගන්න පිළිවන්කම ලැබෙන්නේ. ඔව් ඒකත් එහෙමයි. දැන් මේ පාසල් නිවාඩු කාලේ නිසා ගොඩක් ගුරුවරු, ගුරු මෑණිවරු, පියවරු ඒ වගේම දරුවෝ පවා අපේ වැඩසටහන නරඹනවා වෙනවා වෙන්න පුළුවන්. එහෙම සම්මත. අසො පුරුදු කරන්න ඕනේ මේ දෙමව්පිය විසින් දරුවන්ට දුක පුරුදු කරන්න ඕනේ. දුක් දෙන්න කියන එක නෙමෙයි. එහෙම. දැන් පුංචි ගමනක් අපි ටැක්සි එක යවන්න හොඳ නැහැ. අපි හිතමුකෝ මෙතන ඉඳලා අපිට යන්න තියෙන මීටර් 100යි කියලා. එහෙම. ටක් ගාලා අපිට ත්‍රිවිල් එක ගෙන්නගෙන යන්න ලේසි. රුපියල් 60ක් 70ක් දීලා. නමුත් අපි පුරුදු කරන්න ඕනේ පයින් ගිහලා පයින් එන්න. දාඩි ටිකක් දාන්න ඕන ඕගොල්ලන් ගැඟට. ඒතරු ළමයාට එතනදී ව්‍යායාමයක් ලැබෙනවා. එහෙමයි. එකක් ළමයා කායික වෙහෙස තේරුම් ගන්නවා. එහෙමයි. දැන් අද මේ ඔක්කොම නේ අර බටහිර ගැති ක්‍රමයට පුංචි දුරක් යන්නත් අපිට ටැක්සියක් කැබ් සර්විස් එකක් ඕනි ස්වාමනාස්. එහෙමයි ස්වාමනාස්. අර පුදුම ප්‍රශ්නයක් මේක. එහෙමයි. දාඩිය ටිකක් දානකොට අකමැති. එහෙමයි. ඒ වගේම දැන් බොහෝ අය ස්වාමනාස් දැන් ඔය ස්නානයේදී දැන් ඇටච් බාත්รูම් එකක තෝරගන්නේ. එහෙමයි ස්වාමනාස්. ඇත්තරම ගෙදර ළිඳ තියෙනවා. එහෙමයි. ගෙදර ළිඳ ඇතම විට වහනවා. එහෙමයි. ආණ්ඩුවෙන් සල්ලි දීලා, ජල සම්පාදනයේ සල්ලි දීලා වතුර ගන්නවා. එහෙමයි ස්වාමනාස්. එහෙම අර නිකන් නාස්ති කරන ක්‍රම තමයි හුරු වෙලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම අපේ බාල පරපුරේ, තරුණ පරපුරේ ආකල්ප වෙනස් කරොත් අපිට මේ රට යන ගමන වෙනස් කරන්න පුළුවන්. මේ රට වෙනස් කරන්න තියෙන්නෙම අපේ බාල පරපුරට, තරුණ පරපුරට ආකල්පමේ වශයෙන් වෙනසක් ලබා දීමෙන් මයි කියන එක අපි මේ වෙලාවේදී මතක් කරනවා ඔබට. එහෙමයි. එතකොට මසුරු බව කියලා කියනකොට ධනෙ විතරක්ම නෙවෙයි නේ සම්මාන. එහෙමයි සම්මාන. අපි හිතමු ගුරුවරයෙක්.
ආචාර්යවරයෙක්. තමන්ගේ තමන් දාන ශිල්පය අනිත් අයට දෙනකොට මසුරු වෙන්න පුළුවන්. එහෙමයි. නේ සොනස්. එහෙමයි සොනස්. එතකොට එහෙම අය දැන් අපි දන්නවා පාසල් අධ්‍යාපන ශිෂ්‍යය ගත්තාම පාසලට වඩා විශේෂයෙන්ම පන්ති පැවැත්වෙනවා. නේ සොනස්. පෞද්ගලික පන්ති. එහෙමයි. පෞද්ගලික පන්ති තමයි වැඩිපුර ඒ විදිහට ක්‍රියාත්මක කළා. ඒ අය ඒ පෞද්ගලික පන්ති වලට ගිහ යන ළමයි තමයි ඒ විදිහට උසස් සාමාර්ථයක් ලබන්නේ. ඒ ක්‍රමයට සමාජයේ හැදලා තියෙන්නේ ස්වාමිනා. සමාජයේ හැදිලා ස්වාමිනා. එතකොට ගුරුවරයෙක් නම් අර පාසල් කාලයේදී තමන් දන්න ශිල්පයේ නොදී තමන්ට පෞද්ගලික වැටුපක් ලැබෙන තැන, එහෙම නැත්නම් පෞද්ගලික විවේචනයක් ලැබෙන තැනට ගිහිල්ලා තමන්ගේ ශිල්පය ලබලා දෙනවා. එතන තියෙන ස්වාමිනාංශ මසුරු බව නේ ස්වාමිනාංශ. ඒ වගේම තමයි ඒ තමන්ටම කියලා. ඒ වගේම තමයි තමන් දන්න දේ අනිත් අයට කියලා දෙන්නේ. ධර්මයේ වුණත් එහෙමයි නේ ස්වාමිනාංශ. ධර්මයේ වුණත් එහෙමයි ධර්මයේ දන්න කෙනෙක් අනිත් අයට කියලා දෙන්නේ. එහෙමයි. අනිත් එක තමයි දනිසංශ අපි ස්වාමිනාංශ ගත්තත් මම ගත්තත් අපි ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා යම් පමණකින් තර අපි හිතුවොත් එහෙම මටම විතරක් බණ ලැබෙන්න ඕන මම විතරක්ම බණ කියන්න ඕන ධම්මමච්චරි ධම්මමච්චරි දැන් සස මසුරුකම් පහක් තියෙනවා ඇත්තටම පැවිද්දෙක් තුල හට ගන්න එහෙම මම අවසරයෙන්ස මම මේ මසුරුකම් පහ කියන්න ආවාස මච්චරිය මට විතරක් හොඳ පන්සල් හොඳ ආරාම හොඳ විහාර ලැබෙන්න ඕන එහෙම ඒතර තව කෙනෙකුට ලැබිච්ච එක මම අ르බුදේ හට ගන්නවා එහෙම සර ඊට පස්සේ මට විතරක් හොඳ දායක පවුල් සලකන්න ඕන අසවල් දායක පවුල් මගේම දායක පවුල් වෙන්න ඕන එහෙම කුල මච්චරිය එහෙම ඊට පස්සේ නැස මට විතරක් හොඳ හොඳ දේවල් ලැබෙන්න ඕනේ. හොඳම පිරිකරේ මට ලැබෙන්න ඕනේ. හොඳම සිවුර මට ලැබෙන්න ඕනේ. හොඳම දාන ටික මට ලැබෙන්න ඕනේ. හොඳම දේ මට ලැබෙන්න ඕනේ කියන එක හිතනවා. එහෙම. ලාභ මච්චරිය. වන්න මච්චරිය. මගේ විතරක් ಗುಣ කියන්න ඕනේ. එහෙම. ඒතර මගේ විතරක් ಗುಣ කියන්න ඕනේ කියන අදහස තුල ඉඳලා මගේ ಗುಣ නොකිය වෙලා. තව කෙනෙකුගේ ಗುಣ කියවුනොත් එහෙම. එහෙම. අවුල් හට ගන්නවා ස්වාමිනා. එහෙම සන. ඒක වන්න මච්චරිය. තමන්ගේ තමන්ගේ නම කියනවා අනිත් ශිෂ්‍යයන්ගේ නම් ටික කියන්නේ. කියවෙන්නේ නැහැ. කියන්නේ නැහැ. එහෙම සෝනස්. සෝනස් දැන් කතා කරපු ධම්ම මච්චරිය. මම විතරක් ධර්මී ඉගෙන ගන්න ඕනි. මං විතරක් බණ කියන්නේ. ඒකෙදි සෝනස් මට මතක් කරන්න අපේ ගුරුදේවයන් වහන්සේලා ධම්ම මච්චරියක් ඇති කරගත්තේ නැහැ සෝනස්. එහෙම සෝනස්. ලෝභ නැතුව අපිට ධර්මයේ දන් දුන්න නිසා අපි කෙටි කාලෙකින්ම ධර්ම කතිකයන් වහන්සේලා බවට පත් වුණා. ඒකෙදි මම අපගේ ගුරුදේවයන් වහන්සේලාට උපාධ්‍යයන් වහන්සේට සෝනස් මේ වැඩසටහන සජීවී වැඩසටහනදී මම නමස්කාර කරනවා උන්වහන්සේලාට අපගේ නමස්කාරය වේවා කියලා. එහෙම සෝනස්. දසනස් මේ ධම්ම මච්චරිය කියන එක ඇත්තටම කාගේද ධර්මය? දැන් මං උපද්දපු ධර්මයක් නම් මට කියන්න බුණා මේක මටයි අයිති. එහෙම. නෑනේ සෝනස්. එහෙම සරස. දැන් මිහිඳු මහ රහතන් වහන්සේට ධම්මමච්චරියක් ඇති වුණා නම් දඹදිවින් ජම්බුද්වීපෙන් ලංකාද්වීපයට ධර්මය අරගෙන එන්නේ නෑනේ. එහෙම. නේ සරස. එහෙම සරස. ඒතර මේ ධර්මයේදී පවා මසුරුකම් හට ගන්නවා. මම විතරක් මේ බණ පොත ලියන්න ඕන. එහෙම. බොහෝ විටස බණ පොත ලියලා බණ පොතේ යටි නමක් ගහනවා නේද? එහෙම. මම පෞද්ගලිකව ඕක කැමති නැති දෙයක්. පෞද්ගලිකව. එහෙම සරස. ධර්මයේ බුදුරජාන් වහන්සේගේ. එහෙම. වෙනින් කෙනෙකුගේ නම ගහන. එහෙනම් ගහන්න ඕන ගෞතම සම්බුද්ධ කියලා. එහෙම. ධර්මයේ බුදුරජාන් වහන්සේගෙන් නම් කතුරු වෙන්න ඕනේ කවුද? ගෞතම බුදුරජාන් වහන්සේ. එහෙමයි. තමන් ඒකේ ධර්මකාරණ අර්ථ දක්වන වෙන්න පුළුවන්. නමුත් එතනදී පවා අපි මසුරු නොවි සිටීම අපේ යහපත පිණිසමයි හේතු වෙන්නේ. එහෙමයි. එහෙමයි සන්නස. දැන් එතකොට පටන් ගන්නේ ආවාස මච්චරිය කියලා කියන තැන. එහෙමයි සන්නස. ආවාස කියලා කියන්නේ ඒක ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ආවාස. එහෙමයි. ඒ වගේම තමයි ගිහියගේ පැත්තෙන් නිවාස. නිවාස. එහෙමයි. නේ සන්නස. එහෙමයි. එතකොට තමන්ට හොඳ ගයක් හදා ගන්නවා. තමන්ගේ සහෝදර සහෝදරයන් ගේවල් හදා ගන්නකොට අර්බුදහට ගන්න. උදව් කරන්නේ නැහැ. උදව් කරන්නේ නැහැ. මේ සම්මාස. එතකොට ඒ වගේ ඒ නිසා ඒ උදව් උපකාර කිරීම ආවාස පැත්තෙන් උදව් උපකාර කිරීම එහෙම නැත්නම් ගේවල් හදලා දීම පැත්තෙන් උදව් උපකාර කිරීම ඉතාම වැදගත් කාරණා නේ සම්මාස. ඒ වගේම තමයි කුලමච්චරිය. එතකොට තමන්ගේ දායකයන් කෙරෙහි එතකොට ඒ වගේම තමයි දැන් අම්මා තාත්තයි දෙන්න නම් විශේෂයෙන්ම තමන්ගේ සහෝදර සහෝදරයන්ට දරුවන්ට අනිත් අර හොඳ පවුල් සහසම්බන්ධ කරලා දෙන එක නේ සමනස. ඒ අයගේ ආශ්‍රය නිශ්‍රය ලබලා දීම. එහෙම. ඉතින් ඒ වෙනුවට සමහර වෙලාවට
ගොඩක් වෙලාවට දැන් යාළු මිත්‍රයෝ වුණත් හොඳ යාළු මිත්‍රයෝ ආශ්‍රය නිසරකානට අවස්ථාව සලසලා දෙන්නේ නැහැ. එහෙම නැත්නම් යමක්කමක් තියෙන අය ඒ විදිහට තමන්ම ආශ්‍රය නිසරය කරනවා. ඒ අය අනිත් අයට හඳුනලා දෙන්නේ නැත්තේ ඇයි? තමන්ගේ ලාභය තමන්ට ලැබෙන එක වලකී කියලා හිතලා. එහෙමයි. ඒ වගේ දේවල් තියෙනවානේ. ඒ වගේම තමයි ව්‍යාපාරක මට්ටමින් කටයුතු කළත් ලැබීම් මට්ටමින් කටයුතු කළත් ඒ ඒ ව්‍යාපාරිකයෝ විදිහට ඒ අය හඳුන්වලා දෙන්නේ නැහැ. නේ සමනස. ඒ නිසා ඒ වගේ තමන් ආශ්‍රය නිශ්‍රය කරන පිරිස තමන්ට මේ ලාභය ලැබුණේ කොහොමද? ඒ වගේම තමයි තමන් මේ ව්‍යාපාරික ඥානය ලබා ගත්තේ කොහොමද? ඒ හැමදේම ඒ විදිහට අනිත් අයට කියලා දෙන එක. දැන් ගොවිතැන් කරන කෙනෙක් වුණත් ඒ කෘෂිකර්මාන්තයේ දෙනකොට තමන් දන්නා දේ මේ බහුභෝග ඒ විදිහට තමන්ගේ ඒ විදිහට කෘෂිකර්මාන්තයේ දෙනකොට හොඳ ඵලදායක් ලබා ගත්ත විදිහ. ඒ වගේම තමයි ඒ හැමදේම අනිත් අයට කියලා දීම තුළ මසුරු බව දුරු කර ගන්නවා නේ සම්නස්. එහෙමයි සම්නස්. මසුරු බව දුරු කර ගැනීම තුළින් අපිට පුළුවන්කම ලැබෙනවා අනිත් මෛත්‍රිය දිනු කර ගන්නට. ඒ වගේම තමයි මුදිතාව දිනු කරන්නේ නේ සම්නස්. මුදිතාව තමයි ඊටම වැදගත්. එහෙමයි. එතකොට තමන් සතුටින් සන්තෝෂෙන් ඉන්නා වගේම අනිත් අයත් සතුටින් සන්තෝෂෙන් ඉන්නව දකින්න තියෙන කැමැත්ත. එහෙමයි. ඒක ඊටම වැදගත්. මොකද අනිත් අය අසතුටින් ඉඳලා තමන් සතුට වෙනවා කියලා කාරණය ගත්තහම ඇත්තටම නිවැරදි සතුටක් නෙවෙයි එතන තියෙන්නේ. විශේෂයෙන් සතුට කියලා කියන්නේ අනිත් අයට දකින්න ඕනේ තමන් සතුටින් ඉන්නවා කියලා කියන කාරණේ. එහෙම විශේෂයෙන්ම තමන්ගේ හිතට එකඟව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමන් සතුට වෙන්නත් ඕනේ යහපත් දෙයින්. එහෙම සම්නස. එහෙමයි. එහෙම නැත්තම් ඇත්තටම තමන් සතුට වෙලා නැහැ. නමුත් සතුටින් ඉන්න බව අඟවනවා. අඟවනවා. එහෙමයි. එහෙම නේ ගොඩාක් වෙලාවට තියෙන්නේ. එහෙමයි. නේ සම්නස්. එහෙමයි. යම් උපදේශයක් දෙනකොට හරි ගොඩාක් වෙලාවට අර බුදුරජාන්සේ දේශනා කොට වදාලේ තමා සම්මතේ පිහිටාගෙන අනිත් අයට ආදර්ශ අවවාද ලබා දෙන්නට කියලා. එහෙමයි සම්නස්. ඉතින් ඒ අනුව පින්නතුනේ මසුරු බව දුරු කර ගන්නට තමන් දන් දෙන්නට ඕනේ. ගොඩක් වෙලාවට අනිත් අය දන් දෙන්න පොළඹවනවා. තමන් දන් දෙන්නේ නැහැ. එහෙමයි. නේ සමනස. එහෙමයි සමනස. දන් දීමේ වටිනාකම හෝ වැදගත්කම හෝ පෙන්නලා දීලා අනිත් අය ඒකට පෙළඹුවාට තමන් දන් දෙන්නේ නැහැ. ඔය දන් දීම කාරණේ ගැන කියනකොට සමහර පිරිසක් ඉන්නවා තමන්ගේ ධනය දෙන්නට අකමැති. නමුත් ශ්‍රමයේ ලබල දෙන්න බොහොම කැමති. නේ සොනස. එහෙම. කොතන හරි ගිහිල්ලා කටයුතු කරනකොට දවසක් දෙකක් නෙවෙයි සතිය හමාර නෙවෙයි අවුරුද්දක් හරි ගත කරලා කැප වෙනවා. නමුත් ධනය දෙන්නේ නැහැ. එහෙමයි. නේ සොනස. ධනයට මසුරුයි. ඒ වගේම තමයි සමහර කෙනෙක් ධනයට මසුරු නැහැ. ශ්‍රමයට මසුරුයි. එහෙමයි පැහැදිලිවම. නේ සමනස්. ශ්‍රමයට මසුරුයි. එහෙම අර හැරමිටි එව්වයි කියලා කියන සොන්නස් අර එක්තරා සිටුවරේ. එහෙම සමනස්. සිටුවරේ අන්තයේගේ ඒ ගමේ කටයුතු වෙනකොට මෙයා යන්නේ නැහැ. එහෙම. මෙයා යවන්නේ මෙයා වෙනුවට සැරයටිය. එහෙම සමනස්. එයාගේ කටයුතු ගත්තේ ඊට සැරයටි ගොඩක් ආවා කියනවා. එහෙම සමනස්. සෙනගාවේ නැහැ කියනවා. එහෙම සමනස්. සොන්නස් කියන කතාව හරි සමහරු ධනෙට මසුරු නැහැ. නමුත් ශ්‍රමයට මසුරුයි. එහෙම සමනස්. එතකොට කුල කියලා කියන කාරණේ වෙනත පවුල කියලා කියන කාරණේ දායක පවුල් කියලා කියන කාරණය තුලින් අපිට පැහැදිලි වෙන්නේ ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ඒ විදිහට තමන්ට ඉන්න දායකයෝ අනිත් අයට හඳුන්වලා දීම තුල තමන් ලබා ගන්න සැනසීමනේ සවනස. ඒක ඉතාම වැදගත්. ඊළඟට ලාභ මච්චරිය කියලා කාරණා තියෙනවා. අපි ඒක කතා කරා මේ කාරණේදීම. එහෙම සම්නස්. ලැබීම සම්බන්ධයි. මටම ලැබෙන්න ඕනි. එහෙමයි. හොඳ මේක මටම වෙන්න ඕනි. නේ සම්නස්. එහෙම සම්නස්. එතකොට ගෙදරක වුණත් නිවසේ වුණත් පවුල් පරිසරය ගැන කල්පනා කරනකොට සහෝදර සහෝදරයන් ගැන කල්පනා කරනකොට
ඒ සහෝදරත්වය කියලාගෙනක මේ ඇත්තටම කල්පනා කරන්නෙම නැහැ. ලැබීම් ලැබෙනකොට දෙමාපියන්ගෙන් ලැබෙනකොට ඒ ලැබීම ගැන කල්පනා කරනවා මිස සහෝදරත්වය මතකයි. නැස දැන් ඒ කතාව හරියට හරි සොම්නස් දැන් මේ දැන් දැන් පුංචි කාලේ ඉඳලම තියෙන ප්‍රශ්නයක් තමයි අයියට ලොකු මේක දුන්නා. එහෙමයි. මට පොඩි එක. එහෙමයි. නැත්තම් නංගිට දුන්නා ලොකු මේක. ඇයි මම දරුවෙක් නෙමෙයි නේ පුංචි කාලේ පුංචි දරුවන්ගේ හිතෙත් මේ වසුරුකම හට ගන්නවා. එහෙමයි සොම්නස්. එයාට ලස්සන මේක දුන්නා. එහෙමයි. මට එපා කියලා ඇතැම් විට තමන්ට ලැබිච්ච පොලේ ගහනවා. එහෙමයි සොම්නස්. ඉතින් පුංචි ළමයින්ගේ ඉඳලා තියෙන අරුබුදේශංශ මේ වසුරුකම කියන එක. එහෙමයි සොම්නස්. නැස දැන් අපිට තව කතා කරන්න තව ගොඩක් කාරණා තියෙනවා. මට හිතෙනවා අපි වසුරුකම් පිළිබඳව තවත් අදියරක් අපි ඊළඟ දවසේදී කතා කරන එක වැදගත් වෙනවා අපිට කාලය හරස් වෙන නිසා. එහෙමයි සොම්නස්. ඉතින් අවසරයි සොම්නස් වැඩසටහන අවසන් කිරීමට. එහෙමයි. මොකද ඊළඟ ධර්මදේශනාවට යොමු වෙන්න තියෙනවා. අපි නිෂ්පාදක කණ්ඩායම මේ පිළිබඳව අපිව දැනුවත් කරනවා. ඒ නිසා අද දවසේදීත් ස්වාමිනාසර ගොඩාක් පිං සිද්ධ වෙනවා මේ වැඩසටහනට. සතියේ දවස් 3ක් කැප වෙලා මේ වැඩසටහන අපිට අර්ථ ගන්නවලා ජීවිතාවබෝධයට කරුණු කාරණා පැහැදිලි කර දීම සම්බන්ධයෙන් ඇතැම් විට ස්වාමීන් වහන්සේගේ කැපවීම කොච්චරද කියලා කියන්නේ ඇතැම් වැඩසටහන් වලදී ස්වාමීන් වහන්සේට උදේ කාලේ 9:10 අතර වැඩ කටයුත්තක් ඉදලා තිබ්බොත් පාන්දර 3ට එහෙමත පාන්දර 4ට මේක පටිගත කරලා ලොකු අනුග්‍රහයක් ලබා දෙනවා. පින්නතුනේ ඔබ මේ පිළිබඳව නොදන්නවා වුණාට අපි ඒකත් ඔබව දැනුවත් කරන්නට ඕනේ. කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන ඇතැම් දවස්වල අපි පටිගත කරන්නේ පාන්දර 4ට. පහ වෙනකන් අපි මේ පටිගත කිරීම කළා. ස්වාමීන් වහන්සේ පහමාර වෙනකොට කිරියාහාර බුද්ධ පූජාව තියන්නත් සූදානම් වෙනවා. ඉතින් ඒ වගේ කැපකිරීමක් තුල තමයි වර්තමාන ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු අධ්‍යක්ෂක අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේට මේ කරන අනුග්‍රහය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටම පාරමිතාවන් වේවා කියලා. ඒ වගේම අපි නරඹපු ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි සියලු දෙනා හටත් නිෂ්පාදන කණ්ඩායමේ සෑම සියලු දෙනාටත් බෞද්ධ මාධ්‍යාලයට සම්බන්ධ සියලුම සුදීමතුන්ටත් ධර්ම දේශනා පිණිස බෞද්ධ මාධ්‍යාලයට පැමිණෙන සියලුම ස්වාමින් වහන්සේලාටත් දායකත්ව දරන්නට පැමිණෙන සියලු දායක බෞතුන්ට මෙන්ම අපේ යහපත දියුණුව කැමති හැම දිනාටම වගේම සමස්ත ලෝකවාසීන්ටම මේ සියලු රැස් කරන පුණ්‍ය ධර්මයෝ උතුම් සැනසිල්ල වන අමා නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?